ගන්තුමු උදායක සම්භාවක් ප්‍රාර්ථනා කරමින් අපි අද සුපුරුදු ලෙසමේ සත්‍යන්ත සෙනසුරාදා දවසේ සූදානම් වන්නේ සෙනසුරාදා කිත්නික සතුපුව සදහම් වැඩසටහන ආරම්භ කරන්නට. සෙනසුරාදා කිත්නික සතුපුව වැඩසටහන තුළ අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ වර්තමාන සමාජයේ තිබෙන උදාහරණ පැහැරණක් සමග ඔබ අපූර්වට ගලපා ඔබට සමීප කරමු. ඉතින් එනිසාවෙන්ම විරෙන්දෙන වැඩි වශයෙන් අපේ ශ්‍රාවක පිරිසට කොහොම නම් වැඩසටහනක් ලෙස එනතුරාද සිස්ටම් එකක් සතුව පාසල තිබෙනවා. එනිසා ශ්‍රාවක ශ්‍රද්ධාති මහත්ව මේ වෙලාවට අපිට ලැබී තිබෙනවා. එනිසා ඔබට අප වැඩසටහන ආරම්භයේදී සිහිපත් කරනවා ඔබ මේ වැඩසටහනේ ලබාගත් දේවල් අන්වයාස්ත්‍ර බෙදා හරි නැත්නම් අන්වයාස්ත්‍රම සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ අයවත් ධර්මයේ නැඹුරු කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා නම් එනතුරාද සිස්ටම් එකක් සතුව අහන්න ඔන්න කොළඹවන්නට හැකියාවක් තිබෙනවා නම් ඒකත් මම හිතන්නේ මහා විශාල පින අපිට මේ ගැන කතා කරන්න පුළුවන්. අද පින කුසලයේ පව අකුසලයේ මේ කියන කාරණා අතුරු කොටගෙනයි සද්ධර්මාන ශාස්තනාව ප්‍රධාන සාකච්ඡාව එතනවල සිටින සත්පුරුෂයන් අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එබැවින් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි සද්දෝත්ති වැඩසටහනට ආරාධනා කළේ පිළිවෙන්දර තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්තුන කෝසම ස්වාමීන් වහන්සේ මහත්මයාගේ මහත්කම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් උන්වහන්සේව පිළිගන්න ලබනවා. ඒ වගේම අද සද්ධර්මාන ශාස්තනාව ශ්‍රවණය කියන අපේ ශ්‍රවණින්ද ඔබ වහන්සේ ඒ උතුම් සද්ධර්මාන ශාස්තනාව සිදු කරන්නට උන්වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් සමන්ත චක්ඛවා මේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස උනන්තු සද්ද මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු ගෞරවනීය මහා සංඝ රත්නයේ සසරයි සදහවත් පින්වත්නි සුපුරුදු පරිදි ඔබ කෙනසුරාදා මෙතෙන් සිත්සපතු සමග ජීවිතයේ අවබෝධයක් ඇති කර ගන්නට සුදුසු සද්ධර්මයට සවන් දෙන්නට මේ සූදානම් වෙන මොහොතේ වැට සියලුම දෙනාට යහපත සැපතක්ම වේවා කියලා ධර්ම අවබෝධයෙන් ඉක්මන් වේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ අපි මේ දේශනාවේ දායකත්වයේ සිහිපත් කරගමු. සඳලංකාව ගෝනවිල ගෝමිල්ල අංක 55 නිවසේ පදිංචි පින්වත් චතුරිකා ගජනායක සහ උපේකා ගජනායක කියන පින්වත් මේ මහත්මීන් විසින් අද දායකත්වය දරන්නේ ඒ ඇත්තන්ගේ සියලුම සත්කාරමනු සඵල වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර දීර්ඝ දේශන මොනගෙන ඒ සියලු දීර්ඝ සූත්‍ර දීර්ඝ නිකාය සඳහන් වෙනවා. කුඩා දේශන කුද්දක නිකාය සිටින්නේදී දිගත් නැති කුඩාත් නැති මධ්‍යම දේශන මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙනවා. ඔය මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය මට හිතන ඔබට කියලා දෙන්න ඕනේ කියලා අද දවසේ. ඒ තමයි පින්වත්නි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ කියා දෙන්නේ වෙනත් එකල තිබුණ එක්තරා ආගමික මතයක ඒ මතයේ තියෙන අදුපාඩු ඒ මතයේ තිබුණ ගැටලු පෙන්වලා දීලා බුදුසසුන තුලත් ඒ වැඩ පිළිවෙල වෙනස් ආකාරයකින් පෙන්වනවා කියලා කියා දුන්නා ඕස්සාවක් විදිහට. පින්වත් ඒ කියන්නේ එකල මේ ශාසනයේ තිබුණ ඇතැම් ප්‍රතිපත්ති තවත් ආගම්වල ඒ නමින් කතා කරලා තියෙනවා. නමින් කතා කළාට කරුණු දෙකක් කියන එක අපිට තහවුරු වෙනවා. එකම නමින් දැන් මේ සූත්‍රේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ. ඒ ඉන්ද්‍රිය භාවනා කියන නමින් ඒ කාලේ තිබුණා එක්තරා ආගමික කුට්ටාසයක් භාවනාව ගැන කතා කරන්නේ. ඒ ආගමික උපදෙස් දෙන ආශ්‍රවරයාගේ නම පින්වත්නි බමුණි සුප්පුසාති. ඒ මේ සුප්පුසාති කියන බමුණා
තමන්ගේ ආගමික මතය ගැන තමන්ගේ ශ්‍රාවකයන්ට කියා දෙද්දී ඒ ශ්‍රාවකයෝ ඒ කුක්කුසාතික මතයට බොහොම ගරු කරගෙන හිටියා. දැන් මේ කුක්කුසාති කියන බ්‍රාහ්මණයාගේ ගෝලේක්ෂිත උත්තර කියලා එයාව දවසක් බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. එදා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කජංගලා කියලා ගමක මොකේලු කියන වනයේ මේ මොකේලු කියලා ගස් වර්ගයක් තිබුණ මේ වනයේ දැන් බුදුරජාණන් වහන්සේ මොකේලු වනයේ වැඩ සිටිනකොට මෙතෙන්දි උත්තර ඇවිල්ලා වන්දනා කරලා වාඩි වුණා. මෙයා කරුණේ උත්තරකින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම අහනවා උත්තර ඔබේ සාස්තෝරය වෙච්ච මේ කුක්කුසාති තමන්ගේ ශ්‍රාවකයන්ට කොයි විදිහකද ඉන්ද්‍රිය භාවනාව ගැන කියලා දෙන්නේ. මොකද ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙනවා කියන ප්‍රසිද්ධියක් තිබුණ කුක්කුසාති ගැන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙන්නේ. එවේලේ උත්තර බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපේ කුක්කුසාති ග්‍රහස්මලයා තමන්ගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ගැන කියලා දෙන්නේ මෙහෙමයි. ඇහෙන් රූප නොදැක ඉන්න. කනින් ශබ්ද අහන්න නැතු ඉන්න. ඒ විදිහට ඉන්ද්‍රිය පාලනය කරනකොට එයා ඉන්ද්‍රිය භාවනාව හොඳින් ප්‍රගුණ කරන කෙනෙක් වෙනවා කියලා කියනවා. ඒකවලට අපිට තේරෙනවා පින්වත්නි යම් මොහොතක රූප නොදකිනවා නම් ඒක ඉන්ද්‍රිය වැඩිම කියලා හිතනවා. යම් මොහොතක ශබ්ද අහන්නේ නැත්නම් ඒ ඉන්ද්‍රිය භාවනාවක් කියලා හිතනවා. ඒක හරි පුදුම භාවනාවක්. මොකද ඒ වගේ භාවනාවක් කවදාකවත් ශ්‍රාවකයට යහපතක් වේද කියන එක තීරණය කරන්න බොහොම සුදුසු උත්තරයක් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උත්තරට දෙනවා. උන්වහන්සේ වදාළේ එහෙම නම් උත්තර දෘශ්‍යාබාධිකකින් බුදුරජාණන් වහන්සේ කියන්නේ වදාළ යම්කිසි අන්ධව පින්වතෙක් අන්ධව තැනැත්තෙක් ඉන්නවා නම් එයා ඇයි කොහොමත් රූප දකින්නේ? එයාට එයාට හොද්දට ඉන්ද්‍රිය භාවනාව වැඩිලා තියෙනවා නේද? විහිරි කෙනෙක් ඉන්නවා නම් එයාට කන්ට කොහොමවත් ශබ්ද ඇහෙන්නේ නැහැ. එයා එහෙනම් කොහොමත් හොද්දට ඉන්ද්‍රිය භාවනාව වැඩපු කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම කතා කරනවා නම් උත්තර ඔය ශාසනය තුළ කතා කරන පරිදි හොඳින්ම ඉන්ද්‍රිය භාවනාව වැඩපු අය ඒ ආබාධිතය නේද කියලා අහනකොට උත්තර දිම මහපට ඉදිරියෙන් හාරහාර දිම බලාගෙන ඉන්න උතුත් කියන්න විදියක් නෑ. උත්තරට කට උත්තර නැති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදියට අපහසුතාවයකට පත් කරන මේ උතුත් තියාගන්න බැරි තත්ත්වයක තිබෙන්නේ. උන්වහන්සේ ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට මේකට අවශ්‍ය කරන උත්තරේ දෙනවා. එතෙන්දී අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විශේෂයෙන්ම මේ කාරණාව තේරුම් ගන්න කියන උත්තරයක් ගන්න විදිහේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සහ කුක්කුසාතිගේ ඒ ධහම තුල තියෙන වෙනස ගැන කියනවා. ඒ කොහොමද ආනන්ද ඔය කුක්කුසාතිගේ භාවනාව පෙන්වපු විදිය ඒ විදිය නම් බුද්ධ ශාසනය තුල තියෙන ආනන්දගේ භාවනාවක් අනුත්තරුයි. අනිගෙන කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතිම අහනවා මේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්න කියලා. දැන් මේකදී එක දෙයක් තේරෙනවා ඉන්ද්‍රිය භාවනා කියන වචනේ ඇහුණා පමණින් කියන්නේ කෙනෙකුට කියන්න පුළුවන් දැන් ඒ කාලෙ හිටිට මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දුන්නා. ඒතකොට අර පැත්තේ කුක්කුසාති ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දුන්නා. කෙනෙකුට තීරණයක් ගන්න පුළුවන් එහෙනම් ඉතින් හැම ආගමෙම එකයිනේ. ඒකේ ඉන්ද්‍රිය භාවනාව මේකේ ඉන්ද්‍රිය භාවනාව. නමුත් පින්වත්නි වචනේ තිබුණ පමණින්ම එතන අරුත වෙනස් වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න මේ දේශනේ ඉතාම සුදුසු දෙයක් නම ඔබට දැනගන්න පුළුවන් ඒ පුත්තසාටි කියවපු කරුණේදී බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට ඉතින් අන්ධ කෙනෙක්, ගිරි කෙනෙක්, සම්සිතියේ වැනි ආබාධිත කෙනෙක් හොඳින්ම ඉන්ද්‍රිය භවනා වඩනාය වේ ඕක අනුශාසනාවක් නම් මේ පරිදි වෙනවනම් එහෙම කියනකොට අපිට හිතෙනවා දැන් ඒ පුත්තසාටිගේ දහම පිළිගත්තු විදිහය අද බෞද්ධ කියලා ඉන්නවද කියලා හිතෙනවා. සමහරලාට පින්වාගෙන අද භාවනා කරන්නේ දැන් මධ්‍යස්ථානවල මේ භාවනා උපදේශකයෙක් දෙනකොට කියනවා පුළුවන් තරම් රූප නොදකී ඉන්න බලන්න කියනවා. ශබ්දහන් නැතුව ඉන්න බලන්න කියනවා. හිත සංවර කරගන්න මේ කියනවා. එතන හිත සංවර කරගන්න එකට රූප දකින්න එක ඈඩ් කරනවා නම් ශබ්දහන එක ඈඩ් කරනවා නම් ඒ හිත සංවර කිරීමේ මඟ කියලා දකින්නවා නම් ඒකයි කුක්කුසාතිගේ ධර්මයේ අතර කිසි වෙනසක් නෑ.
මෙතන බුදුරජාණන් වහන්සේ ඊට හාත්පසින් කාරණාවක් පෙන්නනවා. උන්වහන්සේ පෙන්වන්නේ නෑ පින්වත් හිත සංවර කරන එකට රූපයෙන් ඇත් වෙන කියලා, ශබ්දයෙන් ඇත් වෙන කියලා. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට ඔය අදස්සන ආනන්ද කියලා කාන්තාව ගැන හිම පෙන්වන්නේ නොදකින තරමට හොඳයි කියලා. එතනදී රූපයෙන් ඇත් වෙන කියන එකක් කියනවා මේ. ඒකට අදටත් සමහර අපිට පේනවා දැන් කියන අපි ඔය රූපවාහිනී බලනකොට හැම තිස්සෙම හිත විසිරෙනක වෙන්නේ. හැම තිස්සෙම හිත අසංවර වෙනවා. ඒ නිසා රූපවාහිනී වගේ දේවල් මන්නම් ඈත් කරලා තියෙන කියනවා. එතකොට රූපයෙන් රූප නොදකින්න උත්සාහ කරනවා හිත සංවර කරන්න කියලා. සමහර අය වගේ ඇතන් දේවල් කියන ඔය සමහර මිනිස්සු කතා කරන දේවල් එක්ක අපේ හිත විසිරෙනවා. මන්නම් ඒවා අහන්නේ මං ඒවා අතහැරලා දාලා තියෙන ඒගොල්ලොත් එක්ක දැන් මං කිසිම ගනුදෙනුවක් නෑ කියනවා. ඒගොල්ලන්ගේ කතාවට මං කන් දෙන්නේ නෑ කියනවා. ඒ තැන් වල කියවෙන්නේ ශබ්දය ඈත් කරන හිත සංවර කරන්න කියනවා. ඒත් පින්වත්නි එතෙන්දී කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ රූපවාහිනී බැලුවට කමක් නැද්ද? නෑ. මේකදී ඔබ තේරුම් ගන්න ඒ රූපෙන් ඈත් වීම, ඒ ශබ්දයෙන් ඈත් වීම වරදක් කියලා නෙමෙයි කිව්වේ. ඉන්ද්‍රිය භාවනාවක් හැටියට හිත සංවර කරගන්න තියෙන වැඩපිළිවෙලේ ඈත් වීම කියලා හිතනවනම් ඒක වරදක්. මොකද පින්වත් ඈත්ුණ පමණින් අපිට කවදාකවත් හිත සංවර කරන්නට බෑ. ඔයත් අනේකයි තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ සමහර විට ඔබට හිතේ කැමැත්තක් තියෙනවා නම් සෙල්නාට්‍යයක් බලන්න ඕනේ කියලා. ඒ හිතේ කැමැත්ත තියාගෙන ඔයත් සෙල්නාට්‍ය නොබල ඉන්නේ. නමුත් ඔබේ හිත සංවර වෙලා නැහැ. නොබල හිතේ පමණින්ම අනේක මේ කියන්නේ. මොකද ඔබ අවබෝධයෙන් ඒ කාරණේ තේරුම් නොගත්ත සාක්කල් ඔබට එතන මනසට අවබෝධයක් නැති තාක්කල් මොකද්ද මේ රූපේ ඇත්තකතාව කියලා නොදන්න තාක්කල් ඔබට කවදාකවත් එතෙන්දි ඒ ඈත් කරපු අරමුණ තමන්ගේ මනසේ අසංවර කරන එක වළක්ව ගන්න බෑ. අරමුණ ඈත් කරලා තියයි. හැබැයි අරමුණ ඈත් කරාට පිට ඇතුළේ තාමත්තේ රූපේ පිළිබඳ අරමුණු වෙනවනම් ශබ්දේ ඈත් කරාට අපි අරමුණකේ රූප අරමුණ රූපය ඇත්තර රූපය පිළිබඳ හිතේ අරමුණු දිගින් දිගට වැඩෙනවා. ශබ්දය ඇත්තලට ශබ්දයේ පිළිබඳව දිගින් දිගට හිතේ අරමුණු වෙනවනම් ඒ හිතේ සංවර භාවය හැදෙන්නේ නැහැ. දැන් මේ කියන කාරණාව ඔබට තේරුම් ගන්න මම මෙහෙම උදාහරණයක් කියනවා. මොන ඔබට තරහකරුවෙක් ඉන්නවා. ඒකට පින්වත්නි මේ තරහකරු ඊසා ඒ තරහ යන පුද්ගලයා ඒ නමින් නිකන් කියමු සිරිසේන කියලා. දැන් ඔබට සිරිසේන ගැන තියෙන පුදුම තරහක්. ඒකට පින්වත්නි සිරිසේන ගැන ඔබට තරහක් තියෙනවා කියලා ඔබ සිරිසේනව බලන්නේ නැතුව සිරිසේනගේ රූපේ නොදැක ඉන්නවා කියලා පැත්තකටලා හිටියත් සිරිසේනව පේන්නේ නැති තැනකට වෙලා ඔබේ හිතේ සිරිසේන ගැන තරහ නැති නොකරන සාක්ෂර ඒ තරහ හිතේ තියෙන සාක්ෂර ඔබ පින්වත්නි හිත සංවර කරගෙන නැහැ. සිරිසේනගේ රූපය ඇත්කිරීමට වඩා සිරිසේන ගැන තියෙන හිතේ තියෙන තරහ ඇත්තර ගැනීම තමයි ඔබ එතෙන්දි කළ යුත්තේ කියන එකයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට මොකද්ද ඉන්ද්‍රිය භාවනා කියන්නේ කියලා කියනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එයි. ස්වාමීන් වහන්සේ මෙතන ඉන්ද්‍රිය භාවනා කියලා වචනයක් ගන්න උපා කරනවා. මොකද්ද මේ වචනේ කියලා සංඥාසේ තේරුම් කළේ නැහැ කියලා. පින්වත්නි ඉන්ද්‍රිය භාවනා කියන වචනය මේ වෙලාවේ ඔබට තේරුම් කරගන්න ඉතිේ නැත්නම් ඔබට දේශනාව අවසානයේදී තේරෙයා මේක තමයි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කියලා. එනිසා අපි මෙතෙන්දි වචනේ විස්තර කරන්නේ නැතුව ඉදිරියට බලමු මොකද්ද මේ කියන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්ද යම් ශ්‍රාවකේ ඇහින් රූපයක් දකිනවා. මේකට ඇහින් රූපයක් දකිනවා කියන එක මේ දේශනේ අහන ප්‍රයත්නන්ට මට අපි කියලා දෙනවා. යම්කිසි දෘශ්‍යාබාධිත පින්වතෙක් කියනවනම් එයත්න් හැර ඇහින් රූපයක් දකිනවා කියන එක අපි හැම දෙනාටම ඔන්න අදාළයි. ඒක මොකද මෙතෙන්දී ළඟට නම් සදාලේ ඇහින් දකින රූපයේ පිළිබඳව යම්කිසි කෙනෙකුට ඇතිවෙනයි කොන මනාපයක්. එහෙම නැත්නම් ඇතිවෙනයි කො අමනාපයක්. එහෙමත් නැත්නම් ඇතිවෙනයි කො මනාපාමනාපයක්. මනාපාමනාපය කියලා කියන්නේ මනාපේ යමනාපේ දෙකම ඇති වෙනවා. දකින දේවල් වලට මනාපේ තියෙනවා කියන එක සාමාන්‍යයෙන් ඔබට අමුතුවෙන් තේරුම් කරන්නට ඕනේ නැහැ. දකින්න දෙයක අමනාපය තියෙනවා කියන එකත් ඔබට අමුතුවෙන් තේරුම් ගන්න ඕනේ. සමහර දේවල් තියෙනවා අපිට දැක්කට ප්‍රේමනාපයක් ඇත්තෙම නැහැ. අපිට තියෙන හිතට අමනාපයක්මයි ප්‍රේමනාපයක් නේ. දැන් හිතන්න සමහර විට සර්පෙක් ගත්තොත් ඒ සර්පයව පින්වත්නි
බොහෝ දෙනෙකුට සිතේ තියෙන දැකීමෙන් ප්‍රසන්න බවක් නෙමෙයි. සර්පයා කියන සතා පෙනුමෙනුත් අපේ හිතට ප්‍රසන්න නෑ. හිතදෙනව මොනවාද? ඒ සතාගේ යම්කිසි හඬක් එනවා නම් ඒ හඬත් අපිට අමනාපය. ඒ සතාගේ ගඳක් තියෙනවා නම් ඒ ගඳත් අපිට අමනාපය. ඒ සතාව අපිට ස්පර්ශ වෙනවා නම් පහසක් ඇටේට ඒ පහස පාවිච්චි කරනවා. ඉතින් අපි සමහර වෙලාවට දැක්කම චීන වගේ ඇතන් රටවල් වලට යන අපේ අයට ආහාරවලදී අර්ථයෝයක ආහාර ලැබෙන අවස්ථා තියෙනවා. බඩගින් ඉන්න අය අපිට මොන ගහන ඒ ආහාරය පිළිකුල් කරනවා. ඒකට ඒ සතාගේ රසයක් යත්නම් ඒ රසයක් අමනාපය. තවත් පිළිස ඉන්නවා මේ ලෝකේ. ඔය සමහර වෙලාවට නයි සම්බන්ධව වෙන ඔයත් දැකලා ඇති වෙනමම නයි නලගනන් කියලා ඉන්න කෙනෙක්. ඒ ඇත්තෝ නයි දකිනකොට ඒගොල්ලන් හිතට දැනෙන පුදුම මනාපයක් නයාගෙන. ඒ නයි බලන්න ආස. ඒ වගේ සමහරලට නයින්ට ආස කරන අය නයාගේ දැකීම මනාපයක් උට හිතනවා. ඒ නයා අල්ලන්න තියෙනවා නයාගේ හඬක් තේරෙනවා නම් ඒගොල්ලන්ට මනාපයක්. ඒ වගේ මං කියුවේ දැන් සීනේ ඒ වගේ ඇතන් රටවල සර්පයන් ආහාරයට ගන්න ඇතන් රටවල අයට ඒ සතාගේ රසයක් මනාපයක්. ඒත් ඒ වගේ එකම සතා කෙනෙකුට අමනාපයක් කෙනෙකුට මනාපයක් කියනවා පින්වත්නි. ඒතර අපි ඔබට කිව්වා දැන් සමහර දේවල් වලට අමනාපයකෝ මනාපයෝ මේකෙන් එක දෙයක් වෙනම නැතුව දෙකම ඇති වෙන දේවලුත් තියෙනවා කියලා. අපි ඔබට ඒක මනාපාමනාප කියන තැනින් කිව්ව තුන්වෙනි කාරණේ විදිහට යම් කිසි දෙයකට මනාපයයි අමනාපයයි දෙකම වෙන පුළුවන්. ඒ වගේ මනාපේ අමනාපේ දෙකම තියෙන මොහොත බොහෝ දේවල් තියෙනවා. ඒ වගේ ඕන තරම් මනාප අමනාප දෙකම තියෙනවා. දැන් බලන්න සමහර වෙලාවට ඇතැම් අය කියනවා ඒ වාහනේ නම් හරි හොඳයි. ඒ වාහනේ දැක්කම හරි නැස්සනේ. හැබැයි ඉස්සර තෙල් වැඩ කරන්නේ කියනවා. චිත්‍ර වැඩ කරන්නේ. ඒකට මනාපිකුත් තියෙනවා මනාපිකුත් තියෙනවා. මගේ බිරිඳ නම් හරි හොඳයි. හැබැයි කට තමයි පොඩ්ඩක් කියනවා. ඒකට බිරිඳ පිළිබඳව බොහොම හොඳයි කියන විදිහේ මනාපිකුත් තියෙනවා. ඇයිගේ කසාදහ කිරීම සම්බන්ධව අමනාපිකුත් තියෙනවා. මේ වගේ සමහර බොහෝ දේ අපිට මනාපේ යමනාපේ දෙකම මිශ්‍රක දේවල් තියෙනවා පින්වත්නි. ඒ ඇඳුම හරි හරි ලස්සනයි. ඒ ඇඳුමට මට හරි ආසිතනේ වුණාට ඒක මට මගිනේ. ඒක කවුරුත්තක් ලොකු වුණා නම් හරි හොඳයි කියනවා. ඒතකොට එතෙන්දී ඒ ඇඳුම පොඩි වීම පිළිබඳ. ඒ ඇඳුමේ ප්‍රමාණය මධිකම නිසා ඒක යමනාපිතු. ඒ ඇඳුමේ තියෙන පෙනුම නිසා ඒක මනාපිතු කියන දෙකම ඇඳුම පිළිබඳ වෙනවා. ඒ වගේ පින්වත්නි ඇහැට පේන දේ ගැන අපි ගොඩාක් කලාවට බොහෝ අවස්ථාවල කරන්නේ එක්ක හිතේ මනාපයක් උපද්ද ගන්න එක. එක්ක හිතේ අමනාපයක් උපද්ද ගන්න එක. එක්ක හිතේ මනාප අමනාප කියන දෙකින් ඕනික උපද්ද ගන්න එක. මේවා අපිට හිතනවා සමහර වෙලාවට මේ මනාපය කියන එක මේ දකින දේ කිරී හැමතිස්සෙම තියෙන එකක් කියලා. එහෙම නැත්නම් මේ අමනාපය කියන එක මේ දකින රූපයේ කිරී හැමතිස්සෙම තියෙන එකක් කියලා. ඒක ඇත්තද? අපි ඒ ගැන හොඳින් විමසමු. බුදුරජාණන් වහන්සේ වදාළ දෙන්නේ ඇහැට පේන දේ පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපමනාප කියන දෙකම හෝ යම් විදිහකින් ශ්‍රාවකය තුළ ඇතිවෙනවා. මේ ශ්‍රාවකය කල්පනා කරනවා කියනවා අන්න මාතුළු මේ විදිහට උත්පන්න දෙන්න. මේ විදිහේ ස්වභාවයක් මගේ හිතේ තියෙනවා. එහෙනම් මේක දැනගන්න ඕන සිහියෙන්. ඉතින් දැනගත්තට පස්සේ පින්වත්නි මේ ශ්‍රාවකය කල්පනා කරනවා කියනවා කරුණු තුනක් මේ මනාපය හෝ අමනාපය හෝ මේ දෙකම හෝ පිළිබඳව මොකද ඒ කරුණු තුන? මේ මනාපය සංකතයි. මේ මනාපය ඕලාරිකයි. මේ මනාපය පටිච්චසමුප්පන්නයි. මොනවාද මේ වචන තුන ඔබ කියන්න? සංකතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි. මේ වචන තුනේ තේරුම නිකන් හිතමු අපි පොඩ්ඩක්. සංකතයි කියලා කිව්වේ සකස් වෙනවා. එතකොට සකස් වීමක් කියනවා. මනාපේ සකස් වීමක් කියන දෙයක් කියනවා. ඒක ඕලාරිකයි කියන්නේ. මේ ඕලාරිකය කියන වචනේ තේරුම සමහර වෙලාවට ඔබට හිතන්න පුළුවන්. මේක තියෙනවා ඕලාරික කියන්නේ ගොරෝසු, දැඩි, ඒ වගේ අදහසක් තියෙනවා. පහත් කියන දෙයකට අපි ඕලාරිකයි කියනවා. ඉතින් හිතන්න පින්වත්නි, දැන් මේ සුගති ලෝකවල පින්වත්නි, භ්‍රම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක යනකොට මේ වත්තරේ හොඳට හිතලා බලන්න. භ්‍රම ලෝකෙ කියන්නේ ඊට වඩා ඕලාරිකයි දිව්‍ය ලෝකෙ. ඒකට දිව්‍ය ලෝකේ කියුන් ඊටත් වඩා ඕලාරිකයි මනුස්ස ලෝකෙ.
එන්න එන්න ඕලාරික වෙනවා. ඒ කියන්නේ පහත් වෙන්න පහත් වෙන්න එතෙන්දී ඕලාරික බවක් අපිට පේනවා. එහෙනම් මේ ඕලාරික කියන වචනේ පහත් කියන එකටත් පාවිච්චි කරනවා. මනාපයත් අමනාපයත් කියන්නේ ඕලාරිකයි කියනවා. මේකේ පහත්කමක් තියෙනවා. මොකද්ද පහත්කම? ඒකත් අපි හිතමු. අනිත් එක තමයි ඕලාරික කියන වචනේ දැඩි කියන වචනේ අපි මෙහෙමත් කියන්නේ. ඔන්න කෙනෙක් සැරපරුස විදියට කාට හරි කතා කරනවා. ඒක සැරපරුස වචනේ කතා කරාම අපි කියන මේ වචනේ ගැන ඒක හරි දැඩි වචනයක් කියනවා. ඒක සැරයි කියනවා. ඒක හරි අදයි කියනවා. ඒක හරි ඕලාරිකයි කියනවා. ඒ මේ වචන ඔක්කොම එක ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ සැරපරුස පහක් දැඩි මේ ඔක්කොම එක. එහෙනම් පින්වත්නි මනාප අමනාප කියන එක අපිට කියන ඒ වගේ දැඩි බව, හද බව. ඒකද සමන්ගේ සිත සෞම්‍ය වූ සිතක් බවට පත් වෙන නම් ඔය ඕලාරික බව නැති වෙන්න ඕනේ. මනාප අමනාප කියන දෙකෙන් හිත පීඩිත මනස කවදාවත් සෞම්‍ය වෙලා නැහැ. සෞම්‍ය හිතක් කියලා කියන්නේ සංසිද්ධ හිතක් කියලා කියන්නේ ඔය මනාපය හෝ අමනාපය තුළින් ඒ ඕලාරික බව තුළින් නිදිච්ච එක. දැන් සමාධිමත් සිත බලන්න පෙනුවා කි සමාධිමත් සිතක තියෙන්නේ සෞම්‍ය බව, සියුම් බව. ඒතර සමාධිමත් සිත මනාප අමනාප කියන දෙකෙන් පීඩා විඳින්නේ නැහැ. මොකද මනාපය තුළ උපදින සොම්නසයි අමනාපය තුළ උපදින දොම්නසයි දෙකම පීඩාවක් කරනවා. දැන් මේක තේරුම් ගන්නවා එක ශ්‍රාවකයා. එතකොට ඔන්න අපි සංකත කියන සකස් වෙන ඕලාරික කිවි දැඩි බව අහත් ගැතිය. එතකොට පටිච්ච සමුප්පන්නයි ත්‍රි හේතුවක් හිඳ තමයි උපදින්නේ. හේතුව තේරුම් ගන්නටත් ඕනේ. ඕනම තැනක පින්වත්නි තමන් ඒ දකිනා වූ රූපය ගැන හඳුනාගත්තේ යම් විදිහකට ඒ හඳුනාගත් සංඥාවක් කියනවා. අනේ සංඥාවට අනුව තමයි තමන් තුළ ඒ අදාළ රූපය කෙරෙහි මනාපය හෝ අමනාපය තියෙන්නේ. ඒකට එතනදී පරිශයක් එක. ඇහැට රූපේ දැකලා රූපේ දැනගත්තම අනේ ඇහැත් රූපේ දැනගැනීම කියන විඥානයේ තියෙන තුන නිසා තමයි අපිට තේන්නේ මනාපය හෝ අමනාපය උපදින හේතුනේ. ඒතර ඒක හඳුනගන්න විදියක් එක්කයි. සමහර වෙලාවට තියෙන මනාප අමනාප කාලින් කාලෙට වෙනස් වෙනවා. කාලින් කාලෙට මාරු වෙනවා. ඔබ හිතන්න පින්වාදී කුටි කාරණාවක් ඇති මනාපයක් අමනාපයක් තියෙනවා. දැන් මණිකාර්ය කුළුපග තිස්ස කියන ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ නම ඇත්තම තිස්ස. ඒ ස්වාමීන් වහන්සේගේ විශේෂණ පදයක් කියලා ඉස්සරහට පට බැඳුනේ මණිකාර්ය කියලා. මණිකාර්කින ඒ මණික් කරුත කුළුපදයි. ඒකට ස්වාමීන් වහන්සේ බොහෝම කුළුපග විදිහට ඒ කවුලස් එක්ක ඇසුරු කළා කියන එක කොතරද කියනවා නම් ස්වාමීන් වහන්සේ එන කිසිම ගෙදරකින් ධානි පිළිගත් කෙනෙක්. ඒකට ඒ වගේම මණික් කරු කෙනෙක් වෙනවා ස්වාමීන් වහන්සේට හැර මේ සිස්සහඳුරන්ට හැර වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමකට දන් දුන්නේ නැහැ. එක්තර කුළුපග බවක් තිබුණා. ස්වාමීන් වහන්සේ හැමදාම ධානිට වැඩි ඒ ගෙදරට. ඒකට පින්වත්නි ඒ කුළුපග බව කොච්චර කාලයක් පැවතුනාද? ඒක හැමදාමත් මැරෙනකම් පවතින පුළුවන් කුළුපග බවක් වුණාද? අපි අහලා තියෙන ප්‍රසිද්ධ කතාවක් නේ. ඔබ හිතන්නේ තෙන්දි මේ මණික්කරු ස්වාමීන් වහන්සේ කෙරෙහි මොනවා හරි හේතුවක් නිසා මනාපයක් ඉපදිලා තිබුණා. ඒ මනාපයෙන් ඔබ වහන්සේ හැමදාම අපේ නිවසටම ධානයට වඩින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමත් එක්ක මේ දෙකල්ල අතර කුළුපග බවක් තිබුණා. මේ කුළුපග බව ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ විනාශ කරන්නට පව හේතු නා පින්වත්. බුදුරජාණන් වහන්සේ කිසිම දිහයකට කුළුපග වෙන්න තිබා කියලා විශ්වයට අවවාද කළේ. මේ මණිකාර කුළුපග ස්වාමීන් වහන්සේගේ සිදුවීමත් සිහි කරන්නට අපිට ඉඩක් දෙමින් කියලා දැනෙනවා. ඒ උන විනාශය ගැන හිතනකොට. දැන් අද නම් අපිට පින්වත්නි ඒ තරම්ම කුළුපග දායකයෝ නේ. ඒ කියන්නේ මම ඒ දායක මහත්මයාගෙන් විතරමයි දානි ගන්න කියන විදිහේ කුළුපග බව එවැනි දායකයෙක් අපිටත් නේ. ඒ වගේ මිනිස්සුත් අපිට සමහර ලාවට නැතිව නෙමෙයි. හැබැයි අපිට එහෙම නැහැ. ඒ කියන්නේ ඒ කවුරුවත් මට නම් හම්බෙලා නැහැ මේ මම ඔබ වහන්සේට විතරමයි දානි දෙන්නේ කියන. ඒ නිසා ස්වාමීන් වහන්සේලා කියන සමගියෙන් ස්වාමීන් වහන්සේලා සතුටින් ඇතුළු කරමින් දන් දෙනයි. හැබැයි දැන් ඒකට අපිටත් වඩා කුළුපග බව මේ තිස්ස ස්වාමීන් වහන්සේට මිනිස් කරුණාව තිබුණා කියන එක තේරෙනවා. මොකද මම මේ කතාවේදී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා පින්වත්නි කෙනෙකුගේ හිතේ තියෙන මනාපයක් නිසා තමයි මේ කුළුපග බව හැදෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේට මිනිස් කරුකන මනාපයක් තියෙනවා. මිනිස් කරුකත් ස්වාමීන් වහන්සේ කියන මනාපයක් තියෙනවා. මේ මනාපය අමනාපය බවට පත් වෙන්නට එක දවසක් කුංචි සිදුවීමයි සිදු වෙන්නේ. බලන්න එදා
ඔබ දන්න කතාවක් ඉඳ බොහොම කෙටියෙන් අපි කතා කරමු. රජතුමාගේ මෙනික් අර්ජිනක් දුන්න මේ වෙලාවේ මෙනික්කරු මස් වර්ගයක් පිළියෙල කරමින් සිටිය නිසා අපේ ලේ තිබුණා. එතකොට මේ ලේ පිටින් අර මෙනික් අරගෙන පැත්තකින් තිබ්බා කියලා ගියා අත් දෙක සෝදගෙන ඉන්නේ. ඒ ගිය අතරින් ගෙදර ඉන්න ලිහිණිය අර මෙනික දැක්කේ මස් පිටක් වගේ ලං වෙලා බලනකොට මස් සුවඳක් එනවා. මොකද අර ලේ පිටක හින්දා ඒ සුවඳ දැනුණා ලිහිණියක් ගිල්ලා. මේක දකින්නේ එකම එක කෙනයි ගෙදර. ඒ අර ස්වාමීන් වහන්සේ. ඒතර පින්වත්නි මෙනික් කරු ඇවිල්ලා මෙනික බැලුවා නෑ මෙනික. ඇහුවා තමන්ගේ මෙනිකදී. ඒ කියන්නේ තමන්ගේ බිරිඳගේ. අහනකොට ඇය කියනවා මම දැක්ක මෙනිකක් නෑ කියලා. දරුවන්ගෙන් ඇහුවා දරුවෝ කියනවා මම අපිත් දැක්ක නෑ මෙනික කියලා. තාත්ත තිබ්බ තැන නෙමෙයි නම් තාත වෙන කොහෙරි තියන්නේ ඇති කියලා. ඊට පස්සේ බලනකොට පින්වත්නි ඒ මෙනික තියපු තැන ගෑවිච්ච ලේ ටික පවා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනස හෙවත් තිබන්නේ එතනම තමයි තිබ්බ දැන් මෙනිකනේ. දැන් ගෙදර කවුරුත් දන්නේ නැහැ. එහෙනම් මේක දැක්ක එක කෙනයි එයා ගන්න කිච්චන අවසාන තීරණයට එනවා මෙනික් කරු. මේ මෙච්චර කාලයක් කුළුපගව හිටිය ස්වාමීන් වහන්සේ. ඒර මේ කුළුපගව හිටිය ස්වාමීන් වහන්සේ ඔන්න දැන් සැක කරන්න පටන් ගත්තා. හැබැයි ඒ කාලේ පින්වත්නි ස්වාමියා එහෙම සැක කරනකොට බිරිඳ ටිකක් බුද්ධිමත් වෙヒියා. බිරිඳ ඒ වෙලාවේදී කියනවා ඉන්නකන්නට එපා කිව්වා ස්වාමීන් වහන්සේ ඉරිදීයේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නෙමෙයි උන්වහන්සේ මහමෙලා ඉන්නේ මෙහෙමයි කියලා බිරිඳ ගොඩාක් කරුණ කියන නමුත් ස්වාමියා කිසිවක් පිළිගත්තේ නැහැ. ස්වාමියා ඒ වෙලාවේදී කිව්වේ මේ මෙනික නැති වුණොත් වෙන මෙනික මෙනිකක් නම් අපිට මොකක් හරි කතා කරගත්තා නම් මේක රජතුමාගේ මෙනික. ඒක අපේ ජීවිතේ වෙලා යන තුරේ හාමුදුරුවන්ගෙන් ඇහුවා ඔබ වහන්සේ ගත්තද? හාමුදුරු නිශ්ශබ්දයි. මේ වෙලාවේ හාමුදුරු දන්නවා සතා ගත්තේ සතා ගිල්ල මේක කිව්වොත් මෙයා සතාව මරනවා. එහෙනම් හාමුදුරු බොහොම නිශ්ශබ්දයි කියලා දැන් උත්තරේ කිව්වේ නේ. එතකොට හාමුදුරු නිශ්ශබ්ද වෙන්න එක මේ මෙනික්කරුට තව ප්‍රශ්නයක් වුණා. මෙනික්කරු හිතුවා හරි එහෙනම් මේ අරගෙන තමයි කියලා. ඊට පස්සේ හාමුදුරුවන්ගෙන් සිසවටේ ලණුවක් ගෙට ගහලා හාමුදුරුවන්ගෙන් ඇහුවා එහෙනම් කියනවද නැද්ද? ඒත් නිශ්ශබ්දයි. දැම්මා මේ සිසවටේ ඔතපු ලණුව අස්සෙන් කොල්ල දාලා තියෙනවාටි කොල්ල භාගයක් කරකවලහන දැන්වත් කියන්නේ කියලා. ඒකට ආහහ කොල්ල ටිකින් ටික කරකවනවා. කරකන් කරකන ලණුව දැන් ටික ටික හාමුදුරන්ගේ හිත සද කරනවා. හිත තුවාල වෙනවා. හිතින් ගලන ලේ දිනුව වෙනකොට අර ලිහිණිය ඇවිල්ලා ලේ බොනවාද? එතන ලිහිණිය ලේ බොන්නාට පස්සේ මේ මැනික් කරු ලිහිණියට ගහනවා පයින් එක හොත්තාවද මෙතන කියලා ගෙවම අර ලිහිණිය විසියලා යනවා. ඒ ගහපු තරහටත් එක්ක ඒ ගහපු පාරට ලිහිණියව විසිරෙන තිරමදි ලිහිණිය මැරෙලා. එතකොට ලිහිණිය මැරිලා ඉන්නවා වගේ දැක්ක නිසා ස්වාමීන් වහන්සේ අහනවා ඒ ලිහිණිය මැරුණ නේද කියලා. එතකොට මැනික් කරු කියනවා මැරුණ තමයි තව කෙනකින් තමුන්ටත් වෙන්නේ ඒක තමයි කියනවා. එතකොට මැනික දුන්නේ නැත්නම් තමුන්ටත් ඒ තත්වෙයි කිව්වා. දැන් මැරුණ තමයි කියන වචනේත් එක්කම ස්වාමීන් වහන්සේ විශ්වාසින් උන්වහන්සේ දැන්කට උන්වහන්සේ කිව්වා ඒ මැනික ඔය ලිහිණියගේ බඩේ ඇති කියලා. බඩ සල්ල බලනකොට තමයි පින්වත්නි මේ මැනික් කරුගේ හිතට දැනුනේ මං කරපු අපරාධ මොකක්ද කියලා. මේ වෙද්දි වෙන්න ඕන බොහෝ දේ වෙලා ස්වාමීන් වහන්සේගේ හිත දැන් සම්පූර්ණයෙන්ම දිලිලා තියෙන මේ රැගෙනේ තුවාලෙක් වුණා පමණක් නෙවෙයි උන්වහන්සේ මාරාන්තික රෝගයකට ලක් වෙනවා. උන්වහන්සේ දැන් ලෙඩ ඇඳට වැටෙනවා. මේ ලෙඩ ඇඳේ එහෙම්මම පින්වත් උන්වහන්සේ සිහියෙන් මාර්ගඵල අවබෝධයකට පත් වෙන්න පුළුවන් විදිහට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් විදිහට මනස හසුරනවා. හැබැයි පුදුම වේදනාවක් තියෙන්නේ. උන්වහන්සේ අසනීපෙන්න පිරිනමන් පානවා. එතකොට මේ සිදුවීම වෙද්දී උන්වහන්සේ කිසිම මාර්ගඵලයක් ලැබලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි පින්වත්නි උත්තර කුණුපග බව. උන්වහන්සේ කලින් ගහත් වෙලා තිබුණා නම් ඒ පමණ කුණුපග බවක් උන්වහන්සේ තුළ හැදෙන්නේ නැහැ. ඒතර මේකෙදි පේනවා මේ උපාදානයක් ඇති කරගෙන සමීප පොලක් කියලා හිතයට අන්තිමට මොකක්ද දුන්නේ? අර සමීප කෙනා නිසාමයි ස්වාමීන් වහන්සේගේ ජීවිතය අනුකූලට වැටුනේ. දැන් අදටම සමහරවිට අපිට සමීපෝ ඉන්න කෙනෙක් ඕවාගේ අමනාපුනහම මිනිස්සු හිතනවා සමහරවිට ඒ සමීපෝ ඉති කොහොමද ඒව වෙනස් වෙන්නේ? එතකොට සමීපව හිටියට පින්වත්නි ඕන වෙලාවක ඒ සමීප බව විදුරස් වෙන්නට හේතු වෙන්නේ හේතුව මේ ඉන්ද්‍රිය භවනා කෝචිතින්. ඒ කියන්නේ මනාපය ඕන වෙලාවක අමනාප බවට පත් වෙන්න පුළුවන්. අමනාපය ඕන වෙලාවක පොඩි මොහොතකින් මනාපය බවට පත් වෙන්න පුළුවන්. හේතුව මොකද? සංසතයි. සකස් වෙනවා.
පටිච්ච සමුප්පන්නේ හේතුවක් නිසා හටගස්සී. හේතු වෙනස් වෙනකොට අර මනාප මනාප සියල්ල වෙනස් වෙනවා. ඒකට මෙතෙන්දී අන්තිමට අර මෙනිස්කරු දුගතිය යන ස්වාමීන් වහන්සේ තිරිනවම් පෑව නම් ගිරින්ද සුගතිය යන. ගිරින්ද හිත පහදගෙන ඉති ගිරින්ද හිත වෙනස් වෙන්නේ නෑ. ඒතකොට ඒකෙන් තේනවා කුංචි මොහතක හෝ ඇති වෙන අමනාපය තමන්ගේ ජීවිතයම විනාශ කරන්නේ. තමන්ගේ සංසාරයටම දුක ඇති කරන්නට බලපාන. ඒ නිසා තමන්ගේ මනාපයක් ඇති වෙද්දි, අමනාපයක් ඇති වෙද්දි තමන් ගොඩාක් හිතන්නට සිද්ධ වෙනවා. ගොඩාක් කල්පනා කරන්න සිද්ධ වෙනවා. මේ මනාප අමනාප කියන එක ඇහැට පේන දෙයක විතරක් නෙමෙයි, කනට ඇහෙන දෙයක් තියෙනවා. අපි හිතමු දැන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කෙරෙහි මනාපය තියෙන තාක්කල් උන්වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුනොත් මේ මිනිස්කරුට එයාගේ බිරිඳට කිසිදු ලොකු සහනයක් දෙන්නේ නැහැ. මොකද අපේ කුමුකල්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් කියනවා. නමුත් අර මිනිස්කරු ස්වාමීන් වහන්සේ කෙරෙහි අමනාප ඇති වෙච්ච මොහොතේ උන්වහන්සේගේ දේශනාවක් ඇහුනනම් ඒ අමනාපය කියන මොහොතේදී ඇහෙන දේශනාව හිතට ඇති කරන්නේ සහනයක් නෙවෙයි. මේ වෙලාවේ හිතට පීඩනයක් අර සද්දේ හඬක්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒක තමයි හේතුන් නිසා හටගත්ත මනාපය සහ අමනාපය තමන්ගේ හිතට ඇති කරන පීඩනය. ප්‍රයත්න බලන්න තියෙනවා ඇහැට පේන දේට වගේම කනට ඇහෙන දේට. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මනාප අමනාප සහ ඒ දෙකම හෝ ඇති වෙන්න පුළුවන්. ඒ කනට ඇහෙන ශබ්දයේ දීපව නායක දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, හිතට හිතෙන අරමුණට ඒ ඕනම දෙයකට මනාපයක් හෝ අමනාපයක් හෝ දෙකම හෝ ඇති වුණාම හිතන එක ශ්‍රාවකයා මේක සංසතික, මේක ඕලාරිකයි, මේක පටිච්චසමුප්පන්නයි. ඉතින් අපි බලමු පින්වත්නි මේ සංකත වූ, ඒ කියන්නේ හේතු නිසා හටගත්ත මනාපය හෝ අමනාපය අතර අපේ හිතේට වැඩියෙන්ම පීඩනයක් ඇති කරන්න ඔබ හිතන්නේ මනාපේද අමනාපේද? ඔබ හිතයි මේකේ හිතට වැඩියම පීඩනයක් ඇති කරන්න අමනාපය කියන්නේ. මොකද මනාපයක් කියනොම හිතට සහන සතුටක් නෙවෙයි කියලා. නමුත් හොඳින් හිතුවත් ඔබට මනාපය ඇති වෙච්ච තැන හිතට සතුටක් නෑ. මොකද ඔබ හිතන්න පින්වත්නි ඔබ මා කෙරෙහි ඇති වුණු තියෙන මනාපය, මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔබට වුණු මනාපයක් ඇති වුණා නම් ඔබේ මනාපයෙන් ඉන්නකොට මට කවුරු හරි කෙනෙක් බනිද්දි ඔබට ඒ බනින කෙනා කියන තියෙන අමනාපය. එහෙනම් අපි මනාපයක් ඇති වෙච්ච කෙනාට විරුද්ධ වෙන සියලු දෙනාගෙන අමනාපය ඇති වෙනවා. අපිට මනාපයක් ඇති වෙච්ච දේ කෙරෙහි විරුද්ධ වෙන සියලු දෙනාගෙන අමනාපයක් ඇති වෙනවා. දැන් සමහර වෙලාවට ලොකු ලොකු දේවල් වුණා දැන් හිතන්නේ නැතන්මයි ඉන්නවා. තමන් භාවිතා කරන දුරකථන වර්ගයේ කෙරෙහි මනාපයක් තියෙනවා. මේ දුරකථන වර්ගය තමයි හොඳම. මේ විදිහට ඒ දුරකථන වර්ගයේ කෙරෙහි හදාගත්ත මනාපකව තව කෙනෙක් කියුවොත් නෑ ඔය වර්ගෙ නෙමෙයි මේ වර්ගෙ හොඳයි කියලා හිතරෙන් යමනාපයක්. මේ අමනාප හිතේ ඇති කරලා අසහනයක් ඇති කළේ අරක වර්ගයක් කෙරෙහි ආපු මනාපෙකින්. ඒවර කෙනෙකුට ඇතැම් වෙලාවට තමන් දකින තමන්ගේ ජාතිය ගැන මනාපයක් තියෙදි ඒ මනාපයක් එක්ක පින්වත් ඒ ජාතියට බණිනකොට එන අමනාපයක්. දැන් මේ මනාපය කියන එක එකපාර නැති කරගන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි කොතනක හරි මනාපයක් තියෙනවා නම් ඒ මනාපය තමන්ට දුකක් ඇති කරනවා කියන එක තමන් දකින්නවා. ඔබට පින්වාදී දේශපාලනය තුළ දකින්නම තියෙන සංකර ඔය දෙක මනාපයි අමනාපයි. ඉතින් ඒ විතරන්නේ ඡන්දයක් ලංවෙනකොට කියන අපිටත් මනාපයක් දෙන්න කියන. දැන් සාවිතික කාලෙදිත් ඔබට මනාපයක් දෙන්න කියලා ඇහෙයි. ඒතකොට මනාපයක් කියන එක ඔබට දුකක් ඇති කරනවා නම් මේ දේශපාලකී වැයත්තන්ට කියන්නේ මා කෙරෙහි මනාපයද මට මනාපයක් දෙන්න කියලා. එතකොට ඔබ මේ දේශපාලකණයේ කෙරෙහි මනාපයක් ඇති කරගත්ත කියන්නේ මේ දේශපාලකණයේ මතයට විරුද්ධවාදී මතයට කියන දෙනා කෙරෙහි ඔබට තියෙන අමනාපයක් නේ. ඒ දෙකෙන්ම පින්වත්නි ඔබ ඉදින්නේ දුකක් නම් ඔබ දකින්නට ඕනේ මෙතන උපේක්ෂාවම තමයි සැපය හොදන්නේ කියලා. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ අන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂාව හැදෙන්නේ මනාපේ අමනාපේ දෙකම දුකස්සව දැකලා. එතෙන්දි කල්පනා කරනවා මට මෙතන මනාපයක් ඇති කරගන්න හෝ අමනාපයක් ඇති කරගන්නේ නැතුව හේතුන් නිසා හටගත්ත මනාපය හේතුන් දකිමින් නැති වෙන දෙයක් බව දකිමින් එයා සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. ඔබට හොඳින් සිහි කළොත් තේරෙයිද මේ මොහොතේ හටගත්ත මනාපය මේ මොහොතේම නැති වෙන එක. මේ මොහොතේ හටගත්ත අමනාපය මේ මොහොතේම නැති වෙන එක. ඒක තමයි ඇත්ත. ඔබට පින්වත්නි මෙහෙම හිතන්න පුළුවන්. අන්න මගේ දකුණු අත පැත්තේ ඉන්න හරිය ලස්සන බෝල් බල්ලෙක්. ඒ දකුණු අත පැත්තේ ඉන්න බෝල් බල්ලා
පුදුම විදිහට පුරතල් පෙනුමක් තියෙන හරිම ආදරෙන් හිතන ලං කරගන්න හිතන බලන මගේ වම්මතට තියෙනවා ලොම් ගිය ඇහැටු වෙච්ච වාල හැදිච්ච මුඩි හැදිච්ච සත්තු පිරිච්ච ඡන්ද ගහන බල්ලෙක් එතකොට මම ඒ බල්ල දෙන්නම ගැන දන්නේ නැතුව ඇස් දෙක තියාගෙන ඉන්න මට එක පාරටම දකුණු අත පැත්තේ ඉන්න බල්ලව දැකින ලැබෙනවා ඒ බල්ලා අර බෝල් කියන හොඳ වර්ගයේ බල්ලෙක් ඉතලේ බල්ල හරි හුරුතල් ඒ බල්ලව දකින්නකොට ආදරෙන් අත ගන්න හිතෙන ස්වභාවයක් තියෙනවා දැන් ඒ බල්ලා දුසු සැනින් මගේ හිතේ උපන්නේ මොකද්ද මන අපේ හෙදර පින්වාදී ඒ සැනින් මම දකින්න වම්මත පැත්තේ තියෙන ඉන්න බල්ලව ඒ බල්ල දැක්කම මම ඊය කියලා ඇත්තේ ඒතර මම ඈත්තුනි මට ඒ බල්ලා කියන යාළුවා මොකද්ද අමනාපේ දැන් ඔබ හිතන්න මම වම්මත පැත්ත බලලා මගේ හිතේ අමනාපය උපදිනකොට මීට මොහොතකට කලින් මගේ හිතේ ඇති දකුණු පැත්ත දකින්නට ආපු මනාපයට දැන් මොකද උනේ ඒ කියන්නේ මේ මොහොතකදී අමනාපයක් ඇති වෙද්දී වම්මත දෙස බලනකොට ඒ අමනාපය උපදිනකොට ඒ අමනාපය උපදින්න පුළුවන් මොනේ ඊට මොහොතකට කලින් හිතේ මනාපය නිරුද්ධ වෙච්ච නිසා අන්නේ මනාපේ නිරුද්ධ වෙච්ච නිසා දැන් අමනාපයක් උපන්න ඒ අමනාපයක් ඒ මොහොතේ නිරුද්ධ වෙනවා එහෙනම් මේ හටගන්නේ ඒ මොහොතේ මේ විදිහට නැති වෙනවා කියලා දන්න කෙනා ඒ ගැන අවබෝධයක් ආපු කෙනා උපේක්ෂා සහගත වෙනවා ඒ අවබෝධයේ අනිත්‍ය වූ අවබෝධය ගැන නැති වෙන ඒක සියුම් අවබෝධයක් මේ අවබෝධය ඇති වෙච්ච කෙනා උපේක්ෂා සහගත වෙන නිසා බුදුරජාණන් වහන්සේ අදාළ ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව එහෙනම් මොකද ඉන්ද්‍රිය භාවනාව කියන්නේ අර මනාපේ හෝ අමනාපේ හෝ දෙකම වූ හේතුන් නිසා හටාරන් මේ මොහොතේ සංකප්ප දෙයක් විදිහට නැති වෙනවා කියලා දැකලා මනාපක වෙන්නෙත් නැතුව අමනාපක වෙන්නෙත් නැතුව මැදහත් වෙන්නේ ඒ කියන්නේ උපේක්ෂා සහගත වෙන එක තමයි ඉන්ද්‍රිය භවනා කියලා කියන්නේ. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ ලක්ෂණ උපමා හයක් පෙන්නනවා. ඇහැටයි කනටයි නහයටයි දිවටයි කයටයි මනසටයි. ඒ උපමා හය උන්වහන්සේ පෙන්නන්නේ කොහොමද? මේ ශ්‍රාවකයන් හුඟට ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරගත්තට පස්සේ මේ බුද්ධ ශාසනය තුළ පුළුවන් කිව්වා ක්ෂණයකින් මනාපයක් හෝ අමනාපයක් නැති කරගන්න. අපිටම කාගෙන හරි ඔබට අමනාපයක් ඇති වුණොත් ඒක උපේක්ෂා සහගතව ඔබට දකින්න හිත පුරුදු කරගත්තොත් ඔබ දක්ෂ විදිහට එහි සංකප්ප බව තේරුම් ගත්තොත් ඔබට මේ මනාපේ හෝ අමනාපේ ක්ෂණිකව තේරගන්න පුළුවන්. කොච්චර ක්ෂණිකින්ද කියනවනම් ඇහැට පේන රූපයේ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න පුළුවන් කිව්වා ඉන්ද්‍රිය භාවනාව හොඳින් වැඩපු කෙනෙකුට හරියට ඇහි කිල්ලමක් ගන්න වේවි. මේ එවැනි දක්ෂතාවයක් මේ බුදුසසුන තුළ හදාගන්න පුළුවන්. කනට එන ශබ්දය ගැන එන මනාපෝ මනාප නැති කරගෙන උපේක්ෂා සහගත වෙන්න පුළුවන් කිව්වා ඉන්ද්‍රිය භාවනාව හොඳින් වැඩපු කෙනෙකුට කොච්චර වේගකින්ද අසුරක් ගහන වේගීද. ඒ වගේම උන්වහන්සේ පෙන්නනවා නහයට දැනෙන ගඳ හෝ සුවඳට එන අමනාපයත් එක ක්ෂණයකින් මොහොතකින් උපේක්ෂාවට හිත හසුර ගන්න පුළුවන් ඉන්ද්‍රිය භාවනාව ප්‍රගුණ කර ගන්න පුළුවන් කියලා ඒක කොච්චර වේගකින්ද කියනවා නම් ටිකක් ඇලවෙච්ච නිලුම් කොලයකට වතුර බිංදුවක් වැටෙනකොට ඒ වතුර බිංදුව මොහොතක්වත් රැඳෙන්නේ නැතුව රූරුල දිමුට වැටෙනවා වගේ එක මොහොතෙන්ම වැටෙනවා වගේ නහයට දැන් ගඳ හෝ සුවඳ කෙරෙහි තියෙනවා කියන ඒ සාවගයට පුළුවන් උපේක්ෂා සහගත වෙන මේක තමයි ඉන්ද්‍රිය භාවනාවේ වේගය. එතකොට දිවට දැනෙන රසයට තියෙන මනාපය හෝ අමනාපය මොහොතකින් ක්ෂණයකින් උපේක්ෂා සහගත වෙන්න පුළුවන් කෙනෙකු උන්වහන්සේ උපමාවකින් පෙන්නනවා. මේ දිවකට ගස්ස කෙල පිටක් මොහොතින් බහැරට දානවා. ඒ වගේම උන්වහන්සේ පෙන්නනවා කයට දැනෙන පහස කෙරෙහි ඒ මනාපය හෝ අමනාපය ඈත් කරගන්න ගස්ස කෙනෙකුට ඉන්ද්‍රිය භාවනාව හොඳින් ප්‍රගුණ කරපු කෙනෙකුට කොච්චර වේගකින් පුළුවන්ද කියලා. හොඳ ශක්තිමත් මනුස්සයෙක් මේ අතක් එක පාරට හකුලලා ඒ සැනින්ම දිගාරිනවා. ඒ වගේම උන්වහන්සේ උපෙන්දී හිතට එන අරමුණට එන මනාප අමනාප උපේක්ෂාවට හරවගෙන ඉන්ද්‍රිය භාවනාව හොඳින් පුරුදු කරපු කෙනෙකුට කොච්චර වේගින් කරන්න පුළුවන්ද කියනක පෙන්නවා. දවස 30 රත් වෙලා තියෙන දවස 30 නිකන් නෙමෙයි මුළු දවසක් 30 රත් වෙලා තියෙන ගිනියම් වෙච්ච යකඩයකට වතුර බිංදුවක් දෙකක් වැටෙනකොට දැකෙන තැනින්ම ඒ වතුර බිංදු ශේලලා යනවා වගේ හිතට එන අරමුණ පවා උපේක්ෂා සහගත විදිහට ඉන්ද්‍රිය භාවනාවෙන් මෙදහත් කරගෙන අර මනාප අමනාප ඈත් කරගන්න පුළුවන් කියනවා. ඒකට මේ උපමා කියන්නේ මේ අදස්සපි වේගය ගැන කියන උපමා පාවිච්චි කරනවා. ඇයි පිල්ලමක් ගහන තරංගයකින් සුරක් ගහන තරංගයකින් මේවා අදටත් අපි කතා කරනවා. ඒ බුද්ධ කාලේ අර ශක්තිමත් මිනිසෙක් මේ අතක් එකපාරට ඔක්කොල්ල දිගාරින තැනින් කියන උපමාව නිතර භවිතා කරපු උපමාවක් වේගය ගැන කියන්නේ. දැන් අද ඇයි පිල්ලමක් ගහන වේගින් අසුරක් ගහන වේගින් කියලා කතා කරාට නේ
ශක්තිමත් මිනිසෙක් අතක් දිගාරුයි හකුළුනි තනින් කියන උපමාව අද කතා කරන්නේ නැහැ. ඒක හේතුව අද ඒ උපමාව නැති වෙන්නත් එදා ඒ උපමාව ඇතිව භාවිතා කරන්නත් හේතුව ඔබට මතක් කරන්න. ඒ කාලේ පින්වත් අද වගේ නෙමෙයි දුනුආයන් හිටියා දුහු. දුනුආය අතර දක්ෂ දුනුආය ගැන කියන විදුලියක් කොටන කුංචි මොහොතකදී අපිට සමහර ලාට මහා ඝන කලවරට ඉන්නකොට ඒ විදුලියක් කොටන කුංචි මොහොතකදී ගෑස් එකපාරට පිළිල නැති වෙනවා. ඒ වගේ එක ක්ෂණයක පුළුවන් කියනවා දක්ෂ දුනුආයෙකුට ඇසුරක් ගහන වේගයකටත් වඩා බොහෝම සුළු වේලාවකින් කෙස් ගහක් දෙකට පළලා ඒ කෙස් ගහ මැදින් යන විදිහට තමන්ගේ ඉලක්කය හසුරගෙන ඒ හරි අපූර්වට පෙනෙන ඒ වගේ ක්ෂණයකින් වේගිකින් දක්ෂ දුනුආය තමන්ගේ ඉලක්කය කරා විදිනවා කියලා නොඑක් විදිහ උපමා දෙන්නවා. ඒ දුනුආය මොන් කරනවා. ඒත් දුනුආයේ ඒ වගේ සියුම් ඉලක්ක කරගෙන සියුම් ඉලක්කයකට විදිනවා නම් ඒ දුනුආය ඒ තාම වේගින් මේ දේ කරන්න පින්වත් යාගේ අත හසුරන්න වෙනවා ඊට වඩා වේගින්. ඒ අත වේගින් හසුරනින්ද දක්ෂ ශක්තිමත් මිනිස්සෙක් අතක් හසුරලා දිගාරින්න තැනින් කියලා කියන්නේ දුන්න පස්සට අදිනකොට ඒ අත හසුරනවා. ඒ අත හසුරනවා කියන්නේ එතකොට දුන්න අතයින්වත් එක්කම ඊතලේ උදාහරණවත් එක්කම නැවත ඔහු අත දිගාරින්න. ඒකට ඔහු කියන්නේ ඉතාම සුළු මොහොතේ මේ අත හසුරලා දිගාරින්න. ඒ කාලෙ හිටිය දුනු ආයෙත් එවැනි ඒදි ගැන කතා කරන උපමාවක් තිබුණට අද දිනුවාය එවැනි විදියට දක්ෂ විදියට විතර භාවිතයක අපිට කතා කරන්න නැති නිසා ඒ උපමාව අපි අතර නැහැ. ඒතකොට පින්වත්නි මේ සියලු උපමාත් එක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නපුදී අපි තේරුම් ගත්තෝ මේ බුදුසසුනේ ශාලෝක්‍යයෙන්ම මනාපේ අමනාපේ කියන දෙකේම යථා තත්ත්ව තේරුම් අරගෙන මේ මනාපයක් අධ්‍යයත ඇලෙන්න හෝ අමනාපයක් අධ්‍යයත ගැටෙන්න හෝ යම්කිසි කෙනෙකුට හේතු වෙන කාරණා එයා උපේක්ෂා සහගත ඉස්හාම සුළු මොහොතකින් හිතේ සංසුන් භාවය පවත්වාගෙන රැකගන්නට මේ ඉන්ද්‍රිය භාවනාව හොඳට වඩපුවයි මේ ශාසනය ඉඳලා තියෙනවා. අද ඔයත්න්ට මේ තරමට වේගින් හිත සංසුන් කරගන්න පුරුදු කරගන්න අපහසුතා තිබුණත් ඔබේ ඒ සඳහා යොමු වෙන්නට තාම කටයුතු නොකළත් ඔබට සිත හරි පහද ගන්නට පුළුවන් මේ බුදුසසුනේ ඉස්තර වේගිකින් ඉන්ද්‍රිය භාවනාව හුදින් වඩලා උපේක්ෂා සහගත කරගන්න දක්ෂ ශ්‍රාවක ශ්‍රාවිකාව හිටියාද කියලා හිතනකොට ඉවැනි ශ්‍රාවක ශ්‍රාවිකාව ඉවැනි බුද්ධිමත් ස්වාමීන් වහන්සේ ඉවැනි බුද්ධිමත් විසුණින් වහන්සේලා ඉවැනි බුද්ධිමත් උපාසක උපාසිකාවන් මේ සසුනේ හිටියා කියනකොට පින්වත් අපිට දැනෙන ලොකු මේ බුදුසසුන පිළිබඳව පැහැදීමක් එවැනි පැහැදීමක් ඇති කරගන්නට සුදු ශ්‍රාවකයෝ කොමනනම් ආගමේද සිටින්නේ කියලා ඔයත්න්ට හිතන්නට පුළුවන්. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ බුදු සසුන තුළ ශ්‍රාවකයෙකුගේ ඉන්ද්‍රිය භාවනාවක උඩට වැඩුවට පස්සේ හිත අරතරම් වේගෙන් උපේක්ෂාසහගත වෙනවා කියලා මේ වදාළු ඒ කාලේ ශ්‍රාවකයෝ ප්‍රායෝගිකව මේ බ්‍රහම ඒ විදිහටම පුරුදු පුහුණු කරපු කාලෙක. එහෙනම් කාටවත් ඒ කාලේ එතකොට එහෙම කිව්වට කොහෙද කරන්න පුළුවන් කියලා කියන්නේ විදිහේ හැකියාව තිබුණේ. දැන් අද නම් කියපෑයික උභහන්සේ කිව්වට කවුද ඔහොම කරන්න උත්තර වේගින් කියන්නේ. මොකද එදා බුදුරජාණන් වහන්සේ මේ වගේ වචනයක් කියන්න පුළුවන් විදිහට නෙමෙයි එදා පරිසරයේ තිබුණේ. එදා උන්වහන්සේ කියන දේ පරිද්දෙන්න එවැනි වේගකින් හිත පුරුදු පුහුණු කරන්න පුළුවන් ශ්‍රාවකේ ඕන තරම් මේ බුද්ධ ශාසනයේ හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ආයතන හයෙන්ම ওই විදිහට හිත මනාප මනාප දෙක අභ්‍යස මැදිස්ත කරගෙන උපේක්ෂාවට හිතපත් කරගෙන ඉන්ද්‍රිය භවනාව වඩන විදිය ගැන පෙන්නලා ඊළඟට උන්වහන්සේ වදාලා තේක ශ්‍රාවකී. තේක ශ්‍රාවකයේ ප්‍රතිපදාව. කවුද තේක ශ්‍රාවකය කියන්නේ? සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ශ්‍රාවකයන් අතර අරහත් ඵලයට පත් වෙන්නට පෙර සෝතාපන්න මාර්ගයේ සිට අරහත් ඵලයට පත් වන්නට පෙර අරහත් මාර්ගය දක්වා ආයතන සෝතාපන්න මාර්ගයේ සිට අරහත් මාර්ගයේ දක්වා ඉන්න සියලු ශ්‍රාවකයන් තේක. ඊතර මේ තේක කියන ශ්‍රාවකයන් හත් දෙනෙක් ඉන්නවා. සෝතාපන්න මාර්ගයේ ශ්‍රාවකයන්. සෝතාපන්න ඵලයටපත් ශ්‍රාවකයන්. සකදාගාමි මාර්ගයේ ශ්‍රාවකයන්. සකදාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයන්. අනාගාමි මාර්ගයේ ඉන්න ශ්‍රාවකයන්. අනාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයන්. අරහත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයන්. එතර මේ හත් දෙනාම තේක ශ්‍රාවකයන්. අන්නේ තේක ශ්‍රාවකයන්ගේ ප්‍රතිපදාවේ තියෙන දෙයක් තමයි කිව්වා. ඒ තේක ශ්‍රාවකයන් හිතේ මනාපය උපන්නම
ඒ මනාපයේ පිළිබඳව ලැජ්ජ වෙනවා කියුවා. පීඩාවක් ඇති වෙනවා කියුවා ඒ මනාපයේ ඇතිවීම පිළිබඳව. ඒ මනාපයේ හටුක දුකක් වශයෙන් දකින්නවා කියුවා. අමනාපයක් තිබුණා. මොකද මේ මනාපය අපේ හිතට සතුටක් ඇති කරනවා කියුවට කිව්වද? ඔබ හිතන්න මනාප වෙච්ච දෙයක් අපිට අහිමි වෙනකොට ඊට කොච්චර දුකක් දෙනවද? අපි ප්‍රියමනාප නම් දරුවෙකුට අපි ප්‍රියමනාප නම් මුණුබුරෙකුට නිනිගිරියෙකුට අපි ප්‍රියමනාප නම් වස්තුවකට ඒ පුද්ගලයන් හෝ ඒ වස්තු හෝ අපිට අහිමි වෙන දවසක අපිට දරා ගන්න බැරි දුකක් තියෙනවා. මේ ඔක්කොම මනාපේ විසින් අපිට ඇති කරලා දෙන පීඩා. ඒ නිසා මනාපේ වගේම අමනාපෙත් මේ දෙක තුනම තියෙන දුක දැකලා ඒකෙන් ලැජ්ජාවට පත් වෙන එක ඒක ශ්‍රාවකය. ඒක ඒක ප්‍රතිපදාවක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ හත් දිනකින් පසු ඉන්න අරහත්ත්වයට පත් වෙන ශ්‍රාවකයව ආරි ශ්‍රාවකයාවේ මනාප අමනාප දෙකෙන් අසීබිල වාසය කරන හැටි. දැන් මෙතෙන්දී හරි අපූර්ව කරුණක් ඊළඟට මහන්සි කියනවා මේ ඉන්ද්‍රිය භාවනාව හොඳින් වඩපු ආර්යයන් වහන්සේට පුළුවන් කිව්වා තමන්ගේ හිත වෙන මේ විදිහට හසුරුවන්න. ඒක හොඳ පිළිකුල් දෙයක් තියෙනවනම් පිළිකුල් දෙය පිළිකුල් නෑ කියලා දැකින් පුළුවන් කියලා. කිසිම අපහසුකින් තොරව පිළිකුල් දෙය පිළිකුල් නෑ කියලා දැකින් පුළුවන්. ඒක ඉන්ද්‍රිය භාවනාවේ ප්‍රතිඵලය. ඒවර පිළිකුල් නැති දෙය පිළිකුල් දෙයක් විදිහට දැකින්නත් පුළුවන්. ඒකත් ඉන්ද්‍රිය භාවනාවේ තියෙන ප්‍රතිඵලය. ඒ වගේම පිළිකුල් දෙය පිළිකුල් දෙයක් වශයෙන් එහෙම නැත්නම් පිළිකුල් නැති දෙය පිළිකුල් නැති දෙයක් වශයෙන් වෙනත් දැකින් පුළුවන්. මේක දැන් ඔබට මෙහෙම අපි කියන්නේ පිළිකුල් දෙයක් පිළිකුල් නැහැ කියලා දකින්නට විස්සයි අවස්ථාව. අනේක ස්වාමීන් වහන්සේ නමක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේ පින්දපාති වඩනකොට උන්වහන්සේ දකින්න ලාදුරු රෝගී. මේ ලාදුරු රෝගියා තින්වාති ඔබ දන්නවා මේ ලාදුරු රෝගීගේ ළඟට යන්නේ කැමති නැහැ මිනිස්සු. ඒකෝට දැන් ස්වාමීන් වහන්සේ දැක්කම උන්වහන්සේට අනුකම්පාවක් තිබුණා. මේ වෙලාවේ ලාදුරු රෝගියා කෑම ටිකක් කපයිති. ස්වාමීන් වහන්සේ ළඟට ගියාම ලාදුරු රෝගියාට හරි සතුටු වෙනවා. මොකද කවුරුත් ළඟට එන්නේ නැතිකොට උන්වහන්සේ වැඩි එකගෙන සුදුම සතුටක්. ලාදුරු රෝගියා තමන්ගේ බත් එකෙන් ටිකක් අරගෙන ස්වාමීන් වහන්සේ පාත්‍රයක බෙදනවා. බෙදනකොට ලාදුරු රෝගියාගේ ඇඟිල්ලක් කර බතුත් එක්කම පාත්‍රයට වැටෙනවා. දැන් එහෙම වැටුණා කියලා ලාදුරු රෝගියෙක්ගේ ස්වභාවය තමයි ලාදුරු රෝගියාට ඒක දැනෙන්නේ නැහැ. ඒකවල පින්වත්නි ඇඟිල්ලක් එක්කම පාත්‍රයට වැටුණාට පස්සේ සුදුම අසරණ රෝගියෙක් මේ රෝගියට තේන්නම ස්වාමීන් වහන්සේ අර ඇඟිල්ල පැත්තකින් කියලා දාන ටික වළඳනවා. ඒක ඔබ හිතන්න කාටද එහෙම කරන්න පුළුවන්? මේ ඉන්ද්‍රිය භාවනා ප්‍රතිඵල. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ පිළිකුල් දෙය පිළිකුල් නෑ කියලා දකින්න පුළුවන් විදිහට හිත ශක්තිමත් ඒ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. ඒක ඇඟිල්ල නේ ඇඟිල්ල පැත්තකින් නෙමෙයි. ඒ වගේ ගෑනුනක් කෙනෙකුට කන්න පුළුවන්. බස්තික ලංකාවේ මේ ඇහැට පේන පැත්තකින් තියාගෙන කණිට කෙසේ වෙතත් ගෑවුනොත් තමයි. ඒතර ලාදුරුව නැතිව ඇති. ඊට මේ සමාජලාවට හරියට කොණ්ඩේ తీරලා නැහැ කියලා දැක්ක. 30000 දැක්කත් හිත අවුලන අපිට කොණ්ඩේ తీරලා නැහැ, මූණ හොදලා නැහැ, හටගඳයි, ඕ වගේ කියලා දැනෙනකොට උනත් ඒ මිනිස්යාගේ කෑම ටිකක් කන්න අප්‍රිය කරන අපිට කොහොමද අර වගේ තත්ත්වයක හිත ශක්තිමත් කරගන්නේ? එක් කතාවක් ඔබට කියන්න. ඒ උපේක්ෂා සහගත වෙන ඉන්ද්‍රිය භාවනාවට වඩා පුරුදු වෙන්නේ ප්‍රධානම තුන් විදියකින් දකින්න. ඒ තමයි පිළිකුල් දෙ පිළිකුල් නැහැ කියලා දකින්න මෛත්‍රී සංඥාව උදව් වෙනවා කියන්නේ. මෛත්‍රී සංඥාව හොඳට පුරුදු කරගත්ත කෙනාට ඉන්ද්‍රිය භාවනාව වැඩිලා ඉන්ද්‍රිය හොඳට දියුණු වෙලා එයාට පුළුවන් පිළිකුල් දෙ පිළිකුල් නැහැ කියලා දකින්න. මෛත්‍රියේ එක ප්‍රතිපලය. බලන්න සමහර වෙලාවට ඇතැම් බල්ලෝ ඉන්නවා දැන් අපි කියේ අර මගේ වම්මත පැත්තේ ඉන්නවා කියන ධාතී බල්ලෝ. ලොම් ගිහිල්ලා කල ඇදිලා ගඳ ගහනවා සතු දිරිලැඟේ සමහර අපි තුන් සුවහල වල පනෝ උතුරනවා. දැන් මේ බල්ලන්ගේ ළඟින් යන්න අකමැති කොට. හැබැයි සමහරුන් අපි දකින ඒ බල්ලට පුදුම අනුකම්පා කරන ඒ බල්ලව ගෙනල්ලා අතින්ම හොදලා නාවල අර බල්ලගේ ඇඟේ පිහෙත් කල්වල ඒ බල්ලෝ සූපත් කරන මිනිසුත් ඉන්නවා. ඒකට මේ මිනිස්සුන්ට මේ පිළිකුල් සතාව පිළිකුල් නැති විදිහට දකින්න යන්තම් හරි ශක්තියක් තිබ්බා. ඒක උනේ මෛත්‍රියේ ඉන්න. මෛත්‍රියද පුළුවන් පින්වත් පිළිකුල් දෙ පිළිකුල් නැහැ කියලා දකින්න. තමන්ගේ අම්මගේ තාත්තගේ සමහරලවට අසුචි ටික අවසාන කාලේ තමන්ගේ අතින්ම අස්පස් කරලා සුද්ධ කරන දරුවෝ ඉන්නවා. ඒ දරුවට ඒක කරන්න පුළුවන් උනේ තමන්ගේ අම්මගේ මේ දින මෛත්‍රිය නිසා. ආර්යයන් වහන්සේට හැබැයි ඊටහාගිය ලාදුරු රෝගීකගේ ඇඟිල්ල පවා පැත්තකින් තියන් බලන්න පුළුවන් විදිහේ
පිළිකුල් දේ පිළිකුල් නැති විදිහට දකින ශක්තියක් තියෙනවා. ඒර පිළිකුල් දේ පිළිකුල් නැහැ කියලා දකින තව ක්‍රමයක් තමයි මෛත්‍රිය වගේම ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය හොඳින් වැඩිස්ස කෙනෙකුට තියෙනවා නම් පිළිකුල් දේ පිළිකුල් නැහැ කියලා නම් දකින පුළුවන්. එයි ඔබ හිතන්න නාදුරු රෝගියාගේ ඇඟිල්ල දැන් බත් එකේ පැත්තක තියෙද්දි මේ ශ්‍රාවකයා ධාතු වශයෙන් හොඳට වඩපු කෙනාට මුළු බත් එකම තියෙන්නේ පටවියාපු තේජෝ වායු කියන ධාතු විදිහට. ඉතින් අර ඇඟිල්ල පටවියාපු තේජෝ වායු ධාතු. ඒකට නාදුරු රෝගියාගේ ශරීරය තුල තියෙන්නේ සමංගි ශරීරය තුල තියෙන්නේ දෙකේම තියෙන පටවියාපු තේජෝ වායු කියන ධාතු. අර ධාතුන්ගේ ස්වභාවයෙන් දකින කෙනාට මොකද්ද පිළිකුල් නැති කියන සංඥා නැහැ. ඒක ඇහින් බලලා පිළිකුල් නැති විදිහටම අර නාදුරු රෝගියාගේ ඇඟිල්ල පැත්තකින් කියලා වළඳන්න පුළුවන්. ඒ ධාතු මනසිකාරය. ඒ වගේම සංකත වූ සකස් වෙන දෙයක් හැටියට සංස්කාර හැටියට දකින්න සාක්ෂිලෙත් පුළුවන්. නේද ඔබට මේ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නේ පෙන්වලා දුන්නනේ පිළිකුල් තිය පිළිකුල් නැහැ කියලා දකිනවා වගේම පිළිකුල් නැති දේකුත් පිළිකුල් වගේ දකින්න පුළුවන් කියන්නේ. ඒ මොකක්ද? පිළිකුල් නැති දේවල් පිළිකුල් විදිහට දකින්න. දැන් බලන්න සමහර වෙලාවට අපිට කෙනෙකුගේ ස්පේස් ලොම් මේ දේවල් පිළිකුල් නැහැ කියලා පේන විදිහටයි සමාජෙ හැදගෙනලා තියෙන්නේ. ඒක කල්යාණික නෙවෙයි. කල්යාණික කියන්නේ අතන උතුම්. ඒ කියන්නේ චිත්තික උතුම් කොටසලකගෙන. සම චරිසල්යම් උතුම් කොටසලකගෙන. ඒවා හරි පිරිසිදු ප්‍රසන්න සුන්දර පිළිකුල් නැති ස්වභාවයෙන් දකින්න. කවුරු හරි කෙනෙක් හරි ශෝක හරි ලස්සනයි හරි අපූර්වයි වැළඳගන්න හිතනවා කියන විදිහට පින්වත් පිළිකුල් නැති කොට හිතන දේ නියාරයන් වහන්සේට පුළුවන් ඉන්ද්‍රිය භාවනාව හොඳින් වඩපු කෙනෙකුට පිළිකුල් වශයෙන් දකින්න. අන්න ඒ විදිහට හිත අවශ්‍ය පරිදි වෙනස් කරගන්න ලෝකයට අමාරු තැන් ශ්‍රාවකයට පුළුවන් බොහොම පහසුවෙන් කරන්න මේ ඉන්ද්‍රිය භාවනාව තුළ. ඉතින් බුදුරජාණන් වහන්සේ සියලු කර්ම කෙනලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආනන්ද සාසුන් වහන්සේ නමකට සමන් ශ්‍රාවකය වෙනුවෙන් කරන්න තියෙන අනුකම්පාව උපදින කරන්න තියෙන දේ උන් දැම්මන් කළා. ආනන්දේ ගස්මුල් ඉස්සවකාස් ශුන්‍යාගාර තියෙනවා. පරක්කු වෙන්න එපා පරක්කලක් වශයෙන් පසුත වෙන නිසා ධ්‍යාන දින කරන්න මහන්සි ගන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අවවාද කරනවා. ඒතර මේ මධ්‍යම නිකාය අන්තිම සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඔබට පින්වත්නි කාලයේ හැටියට අපි මේ සූත්‍රය කියා දුන්නේ. මේ සූත්‍රය තාම ගැඹුරු සූත්‍රය. අපි එවැනි ගම්භීර බවක් ඇති නොවන්නට උපරිම උත්සාහ ගන්න ඔබට උපමා උදාහරණ වශයෙන් තේරුම් කරන්න. ඔයත් තව තවත් මේ දේශනා හොඳින් නුවණින් විමසමින් අවබෝධ කරගන්නට සමහරෙක ඔබට උත්සාහ ගන්න කෙනෙක් නම් ඔබ පින්වත් ඌවපලාති ආශ්‍රිතව ඉන්න සද්ධර්මයට ලැබි කෙනෙක් නම් ඔබට මතක් කරනවා මේ දේශන දවසක් පුරාම ඔබට විස්තර කරලා දෙනවනේ. ඉතාම සරලම උදාහරණ උපමා සමගින් ඔබට දවසක් පුරා මා සමීපයේ සිට මේ ධර්මය අහන්නට අවස්ථාවක් ලැබෙනවා හැම මාසයකටම එක දවසක්. ඒ තමයි ලබන පෙබරවාරි මාසෙ සිට පෙබරවාරි 6 වෙනි සෙනසුරාදා සිට හැම මාසෙකම මුල් සෙනසුරාදා බදුල්ල මුතියංගන රජ මහ විහාරයේ උදේ 8:00 හවස 4 වෙනකන් ඔබට පුළුවන් පින්වත්නි අපි සමග මේ දේශනා දවස පුරාම ශ්‍රවණය කරන්න. ඒ වගේම ඔබට මාර්තු 26 වෙනිදා පර්ණමාලි මහා සෑරදුන් අධ්‍යක්ෂ සිදුවෙන මහා පූජාව පිළිබඳව තොරතුරු අපි ඉදිරියේදී ඔබට තේරුම් කරන සිහිපත් කරනවා. ඔබට පින්වත්නි මාර්තු 26 වෙනිදාට ඒ වැඩසටහනට සහභාගී වෙන්නට දැන් ඔබේ ජීවිතයේ වැඩ කටයුතු සමග ඉඩකඩ හදාගන්නට සිහිපත් කරමින් මේ පෝරාව අවසන් දැන් ඔබට ප්‍රවෘත්ති විකාශයේ සහ ඉන් අනතුරු ඔබට නැවතත් මේ සිත්නේ සසපු ධර්ම සාකච්ඡාව සමග එක්වෙන්නට පුළුවන්. එනිසා ඔබ මීළඟ පැයක් ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න කියන සිහිපත් කරමින් සියලු දෙනාටම ධර්මාවබෝධ ඉක්මන් වේවා කියන ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ සඳලංකාව ගෝනවිල ගෝනුල්ල අංක 55 නිවසේ චතුරිකා ගජනායක සහ උපේක්ෂා ගජනායක පින්වත් මහත්මීන් විසින් දරන්නේ දේශකයන් වහන්සේතුළු මහා සංඝරත්නයට කායික මානසික නිරෝගී බව සහ චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරගෙන ඒ ආරම්භ කරගන්නා තවත් 2015 ජනවාරි 7 වෙනිදාට අභාවප්‍රාප්ත ත්‍රි නිමලා ගජනායක මෑණියන්ට 2013 7 වෙනි මාසේ 31 වෙනිදා පරලෝකයට ගජනායක මුදලිගේ ජිනදාස පියානන්ත සහ සංසාරගත සියලු නියගේ ඥාතීන්ට
පරලොව සුගතිය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේකින් හේතු වේවා කියන මෙත්තින් එච්චේ සනුක විදුරමත් පින්වත් පුතා ලබන 19 වෙනිදට 6 වෙනි උපන්දිනයේ සමරනවා. ඉතින් මේ පුතාට එච්චේ කවිතු සෙමමිත කියන කුංචි පුතාටත් ඒ සියලු පුණ්‍යසන්ත දරුවන්ට ඉදෝ කිරෝගී සේ චිර ජීවනයක් ප්‍රාර්ථනා කරගෙන සුජීවත් පවුලේ සියලුම දෙනාට සහ විදේශගත ඥාතීන්ට මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට කායික මානසික සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරගෙන පින්වත් චතුරිකා ගජනායක මහත්මිය සහ උපේකා ගජනායක මහත්මිය ඇතුළු ඒ පවුල්වල පින්වත්තුන් ඉතාම ගෞරවයෙන් දායකත්ව දරන්නේ ඒත්තන්ගේ සියලුම සඳහන් කරගත් සත්කරම සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත්තා වූ සින් දෙවියෝ සතුරු සිටින් අනුමෝදන් වූ දෙවියෝ සැනසෙත්වා සංසාරගත සියලු මේගේ ඥාතියුන් මෙතින් බලෙන් පරලෝ සැනසෙත්වා ඔබ හැම දෙනෙකුටම පින්වත්නි මෙතින් බලෙන් එලෝ යහපතත් පරලෝ සුගතියත් එවගේම චතුරාර්ය සත්‍ය අවබෝධයටත් හැමත මේකින් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා චුම්මච්ඡා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු සංසද්ධාති.